අතරේ අද ලංකාදී පත්තරේ දාලතියෙන කතාවක් සුවිශේෂී අවධානයකට ලක් වෙනෝ. දන්නවද වැඩක් මැරණ දවස කියන්න යන්ත්‍රයක් හදයි ඇමරිකා ඩේන්මාක් වැඩක් විමුක්ති රුද්ද්‍රි ගූලියෙන්. මේ යන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩෝම් කැල්ටේට නම් කෘතිම බුද්ධි වැඩස්ථාන. ගොඩනැගීමට පර්ේෂකයන් කණඩායමක් සබත් වෙලාතිබෙනවා. ඩෙන්මාකයේසා ඇමරිකා එක්සත් ජනපදයේ පරේෂකයන් කණ්ඩායමක් මෙම ගොඩනගාත්තිබෙනව කියලතමයි වර්තා කරලා තියෙන්නේ. මේක වැඩදුරට පොඩක් කියවොත් හොඳයි. ඩෙන්න්මාක රජේද මෙම පරේෂණයට සහිදක්වා ඇති අතර රජයෙන් දුන් ලක්ෂ හැටක ජනතාවගේ දත්ත, දම් කල්පලට වෙත ඇතුළ අත් කල්ලත්ති බෙනවා. ඒදියම දත්ත විශ්ලේෂණ කිරීමෙන් අදාළ දූම් කැල්පලේටයේ බොහෝදේ ඉගෙන ගෙනතිය නො. එලෙස ලබාගැත් දැනුමෙන් පුද්ගලයන්ගේ ජීවිත ගමන් කරන දිශාව පිළිබඳ අනාාව්‍ය පලකිරීමට මේ ඉගෙනගෙන තිබෙනව කියලා කියන්න. පරේෂණයට සහභාගිවී විස්සායි විස් වස්සරවනවිට මේ යන බවට දූම් කල්පලේට්‍රේ අනාවික පල කලායගින් සයට හැත්ත අටකට දුන් අනාභකී සාර්ථකූ බව පරේෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කරල තියෙනවා. නමුත් කිසිම විටකත් එම පුද්ගලයන් මේ යන බවට ඩුම් කැල්පලේට්‍රේ දුන් දින එම පුද්ගලයන්ට නොදැත් වූ බවත් පරේෂකයූ සදාාන් කරලතිේෙනවා. ඔ ඒ පුද්ගලයන්ට ඒමදී පුදාස්කන්ටයන්පා ඉළඟට මානසික තත්ත්ේ මුන්න තරන් ගැටලු කාරිීතත්වකට පත්වෙේද. ආ මර්ණ දවස කියන්න යන්ත්‍රයක් හදයි. මොකද දැනගන්න කැමතිෙද. මැරණ දවසට මැරේවි. ඕ ගැන දැනගෙන කල්තියාම විඳවිට ලතවල ඇතවි බයින් ඉන්නට ඕනෙද නේද. හැබයි ඉතින් විධ තාක්ෂණ කතන්දරත් එක්ක ලෝකේ කොයිතරන්නන් ඉදිරියට යනවද ජීවත්වෙෙන්න්න විදිේ ඔයාගන්න බැරු ඉන්න රටකට මෙ වගේ ප්‍රෘතියක් ලොකු දෙයක් මැරණ දවස කියන්නේ අන්ත්‍රයක් හැදුව කියලා කියන. මොකද මේ ජීවත්තෙන්වත් විදි ඔයාගන්න බැරු ඉන්න රටක්න.